ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඔව් නම හෙවන ගමන් ඔයාලා දන්නවයි කවුද කියලා අද මම ඔයාලට පෙන්වන්න යන්නේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ මැජිකල් ෂීල්ඩ් එක ෆොටෝෂොප් වලින් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා මල්ටිවර්ස් ඔෆ් මැඩ්නස් ඇතුළු කොමික් චිත්‍රපටවල ඩොක්ටර් ස්ට්‍රේන්ජ් මැජික් ෂීල්ඩ් එක කැඳවගන්නේ ස්පෙල් එකකින් ඒත් මේ වීඩියෝවේදී අපි යොදාගන්නේ ඒ වගේම මැජික් බලයක් තියෙනවයි කියලා මම විශ්වාස කරන ෆොටෝෂොප් සොෆ්ට්වෙයාර් එක විතරමයි හරි අපි ෂීල්ඩ් එක නිර්මාණය කරන්න පටන් ගමු මුලින්ම ෆයිල් මෙනු එකට ගිහින් නිව් සිලෙක්ට් කරගෙන අලුත් ඩොකියුමන්ට් එකක් ඕපන් වෙනවා ඕපන් වෙන නිව් ඩොකියුමන්ට් වින්ඩෝ එකේ ඩොකියුමන්ට් සයිස් එක 1080x1080 දෙන්න බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලැක් සිලෙක්ට් කරලා ක්‍රියේට් බටන් එක ක්ලික් කරන්න ඊළඟට ඔයාගේ රූලර්ස් අනේබල් වෙලා නැත්නම් වින්ඩෝස් වල නම් කන්ට්‍රෝල් R මැක් වල නම් කමාන්ඩ් R ප්‍රෙස් කරන්න view menu එකේ snap කියන එකට ටික් එක වැටලද කියලා ෂුවර් කරගන්න දැන් ඔයාට පුළුවන් horizontal guide එක ක්ලික් කරලා drag කරගෙන ඇවිත් center එකේ තියන්න snap enable නිසා ඔයාට center එකට guide එක තියන්න හරිම ලේසි ඒ වගේම vertical guide එකකුත් ක්ලික් කරලා drag කරගෙන ඇවිත් center එකේ තියන්න දැන් ellipse tool එක select කරගෙන option bar එකේ shape select කරන්න ඔයාට fill එක අයින් කරගන්න පුළුවන් මේ icon එක ක්ලික් කරලා ඊළඟට stroke options open කරලා stroke එකට width දෙන්න stroke එකේ width එක pixels 6ක් දෙන්න අපි shield එකේ ප්‍රධාන හැඩය ඇඳලා නිර්මාණය කරන්න පටන් ගමු windows නම් alt mac නම් option hold කරගෙන center එකේ ඉඳන් click කරගෙන drag කරන්න ඊට පස්සේ මේ විදිහට නැවත සිදු කිරීමෙන් ඔයාගේ shield එක නිර්මාණය කිරීම කරගෙන යන්න නිර්මාණය වඩාත් ආකර්ශනීය වෙන්නත් ඒ වගේම ගැඹුරක් පෙන්වා දීමටත් ඔයාට පුළුවන් shapes වල stroke එකට වෙනස් වෙනස් විවිධ අගයන් දෙන්න. ඔයාට properties panel එකෙන් stroke එකේ width එක වෙනස් කරන්න පුළුවන්. ඊළඟට rectangle tool එක select කරලා shield එකේ center එකේ ඉඳන් rectangle එකක් අඳින්න. ඔයාට පුළුවන් මෙතනදිත් windows නම් alt key එක mac වල නම් option key එකත් hold කරගෙන center එකේ ඉඳන් ඇඳගන්න ඇඳලා ඉවරුනහම windows වල නම් enter mac වල නම් return press කරන්න control j නැත්නම් command j press කරලා ඔයාට layer එකක් duplicate කරගන්න පුළුවන් ඊට පස්සේ transform කරගන්න Windows වල Ctrl T Mac වල Command T press කරලා layer එක rotate කරගන්න. ඊළඟට සුළු වෙලාවක් අරගෙන මේ ක්‍රියාවලිය දිගටම කරමින් සරල shapes වලින් ඔයා කැමති ඕනෑම විදිහක shield එකක් නිර්මාණය කරගන්න ඔයාට පුළුවන්. Thank you.
මේ තමයි මම නිර්මාණය කරගත්ත shield එක. ඊළඟ step එක තමයි නැවතත් ellipse tool එක select කරලා මෙතනදී drop down menu එකේ path select කරන්න අමතක කරන්න එපා. Then alt හා shift හෝ option හා shift key එක hold කරගෙන හරිම රවුමක් center එකේ ඉඳන් අඳින්න. මේ හරියදී වගේ release කරගන්න. Then ඔයාට තියෙනවා path එක. Then horizontal type tool එකට ගිහිල්ලා Arial regular font එක select කරගෙන path එක මත click කරන්න. එතකොට Photoshop එක dummy text එකක් ඔයාගේ path එක වටේට දෙනවා. දැන් ඔයා කරන්න ඕනේ ඔයාගේ text එක පැරණිහා අද්භූත එකක් කරන එක. මම ඒක කරගත්තේ Google Translate එකේ මෙතන Gujarati select කරනවා. මෙතන මගේ නම type කරලා දැන් මම මේ text එක copy කරලා Photoshop වලට ගිහිල්ලා dummy text එක උඩින් paste කරනවා. සම්පූර්ණ circle එකටම text එක වැටෙන්න ඕන නිසා මම කිහිප වතාවක් paste කරනවා. ඔයාට properties panel එකට ගිහින් font එකේ size එක වෙනස් කරගන්න පුළුවන්. මේ icon එක click කරලා characters වලට අදාළ අනෙකුත් settings ලබා ගන්න පුළුවන්. Vertical scale එකත් ටිකක් වැඩි කරාම text එක circle එකේ ඉඩ ප්‍රමාණය තුල හොඳින් පිහිටුවා ගන්න අපිට පුළුවන්. ඔයාට මේ step එක කිහිප වතාවක් repeat කරන්න පුළුවන්. මේ වගේ එකක් ලැබෙන තේ. දැන් නම් shield එක හොඳටම තියෙනවා. ඒ වගේම මම මගේ layers කොටස් කිහිපයකට වෙන් කරගෙන ඒවා වෙන වෙනම group කරගත්ත පහසු නිසා. නමුත් මේකේ edges sharp වැඩි. මම ආඩ පෙන්වන්නම් layer mask එකක් හා filters යොදාගෙන කොහොමද edges rough කරගන්නේ කියලා. මුලින්ම Windows වල නම් Control Alt number 2 හෝ Mac වල නම් Command Options number 2 press කරන්න. එතකොට image එකේ bright pixels පමණක් select වෙනවා. ඉතින් background එක black නිසා අපිට select වෙන්නේ shield එක පමණයි. බලන්න මම shield එක නිර්මාණය වුණු layer සියල්ල එක group එකකට අරගෙන shield කියලා නම් කරා. දැන් මට පුළුවන් layer mask icon එක click කරලා මේ group එකේ selection එක මත පදනම් වෙච්ච mask එකක් ලබා ගන්න. පේන්න කිසි වෙනසක් සිදු නොවුනත් දැන් අපේ නිර්මාණයේ layer mask එකකට පමණක් සීමා වෙලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් filter menu එකට ගිහිල්ලා pixelate crystallize select කරන්න. ඔයාට cell size එක 3 දක්වා අඩු කරන්න පුළුවන්. ඒක තමයි ඔයාට දෙන්න පුළුවන් අඩුම අගය වෙන්නේ. දැන් okay press කරන්න. මම zoom කරන්නම් ඔයාට ප්‍රතිඵලය පෙන්වන්න. Photoshop මේ edges හොඳින් rough කරලා තියෙනවා. මට පුළුවන් මේ filter එක තව පාරක් apply කරන්න. මෙතනදී මම filter එකට ගිහින් Windows වල Alt key, Mac වල නම් Option key එක hold කරගෙන පළමු option එක. ඒ කියන්නේ අපි අන්තිමට apply කරපු filter එක select කරනවා. එතකොට Photoshop crystallize window එක නැවත මට ලබා දෙනවා. Alt හරි Option හරි key එක hold කරේ නැත්නම් Photoshop කලින් settings වලින්ම තමයි filter එක apply කරන්නේ. දැන් ඔයාට කරන්න තියෙන්නේ cell size එක 16ක් පමණ දීලා okay press කරන එක. දැන් edit වලට ගිහින් අපිට පුළුවන් අන්තිමට කරපු command එක fade කරන්න. නිර්මාණයට විවිධත්වයක් ලබා දීම සඳහා මම මෙතන opacity එක අඩු කරනවා. ඔව් විශිෂ්ටයි. ඊළඟට මම right click කරලා group එක smart object එකක් බවට පත් කරනවා. Smart object එකක් කියන්නේ layer එකක් හෝ layers කීපයක් එකතු වෙලා හැදිච්ච layer එකකට. ඔයාට පුළුවන් ඒකට adjustments, distortions, filters or transformations add කරන්න විනාශකාරී නොවන විදිහට. එහෙමත් නැත්නම් non-destructive විදිහට. ඒ කියන්නේ හැම දෙයක්ම නැවත edit කරන්න පුළුවන් කියන එකයි. දැන් අපි shield එක Dr. Strange අත උඩින් තියමු. Move tool එක ලබා ගැනීමට V press කරන්න. Design එක click and drag කරලා tab එක උඩට ගියාම ඒක open වුනහම අත උඩින් තියෙන විදිහට අතාරින්න. Windows වල Ctrl T හරි Mac වල Command T click කරන්න transform කරගන්න. කෝණ handles වලින් ඇදලා ඔයාට පුළුවන් scale කරලා ගැළපෙන ප්‍රමාණයට size කරන්න. දැන් edit, transform, perspective select කරන්න. ටිකක් angle කරන්න. මොකද shield එක කෙලින්ම කැමරා එකට මුහුණලා තියෙන්නේ නැති විදිහට.
ඊළඟට අපි shield එක වටේට sparks add කරන්න යන්නේ. ඒකට මම පාවිච්චි කරන්නේ stock image එකක්. ඔයාට පුළුවන් stock.adobe.com කියන website එකට යන්න. මෙතන drop down එකේ free select කරලා search bar එකේ sparks කියලා type කරන්න. Search result එකේ මුලින්ම එන මේ image එක තමයි මම පාවිච්චි කරන්න යන්නේ. ඔයාට පේනවා ඇති දැන්ටමත් මම ඒක අරගෙනයි තියෙන්නේ. ඔයාට පුළුවන් ඒක ඔයාගේ desktop එකට download කරගන්න. ඊට පස්සේ මම download කරගත්ත image එක open කරගන්නවා. දැන් filter menu එකේ distort twirl select කරන්න. ඔයාට result එක බලා ගන්න පුළුවන් වෙන මම zoom out කරන්න. මෙතනදී ඔයාට කැමති ආකාරයකට image එක twirl කරගන්න පුළුවන්. ඉමේජ් එකට ගමන් කරන චලනයක් පෙන්වන්න ඕන නිසා මම දෙනවා -135ක අගයක්. -135 ටිකක් වැඩි වගේ නිසා මම දෙනවා -118ක්. දීලා ඕකේ ප්‍රෙස් කරනවා. හරි මේක තමයි මම පාවිච්චි කරන්න යන ඉමේජ් එක. මම දැන් රෙක්ටැන්ගල් මාකී ටූල් එක සිලෙක්ට් කරලා ඉමේජ් එකේ කොටසක් සිලෙක්ට් කරගන්නවා. මම හිතන්නේ මේ කොටස ගැලපෙයි කියලා අපේ වැඩේට. ඒ නිසා මම Windows වල Ctrl C හෝ Mac වල Command C press කරලා select කරගත්ත කොටසේ කොපියක් අරගෙන shield image එකට ගිහින් Ctrl V හෝ Command V press කරලා paste කරගන්නවා. Ctrl T හෝ Command T press කරලා transform කරගන්නවා. කෝණ handles වලින් ඇදලා scale කරගෙන shield එක මත තියලා මට අවශ්‍ය ආකාරයට distort කරගන්නවා. දැන්ට මේක හොඳයි වගේ පේනවා. ඉතින් මම blending modes වලට ගිහින් screen select කරගන්නවා. Screen blending mode එකෙන් කරන්නේ black pixel සංගවලා bright pixels පේන්න සලස්වන එකයි. ඉතින් මෙතනදී එකෙන් කරන්නේ අපේ black background එක සංගවලා sparks පෙන්වෙන්න සලස්වන එක. Sparks වල තීව්‍රතාවය වැඩි කරන්න මම image adjustments ගිහිල්ලා levels select කරනවා. මෙතනදී ඔයාට පුළුවන් center gamma slider එක වමට ගෙනියලා sparks තව bright කරමින් තීව්‍ර කරගන්න. ඊළඟට අපි shield එකෙන් පිටතට වෙන්න තියෙන මේ spark image එකේ කොටස් ටික ඉවත් කරගමු. මෙතන layer mask icon එක click කරන්න. Sparks layer එකට layer mask එකක් add කරගන්න. ඊට පස්සේ brush tool එක select කරගෙන ඔයාගේ foreground color එක black කරගන්න. Mask එකක paint කරනකොට පෙනෙන්න ඕන දේවල් සුදු පාටිනුත් සංගවන්න ඕන දේවල් කළු පාටිනුත් paint කරන්න ඕනේ. ඉතින් ඔයා මෙතන අයිනවල් කළු පාටින් paint කරන්න. ඊළඟට මම ලේ එක duplicate කරගන්නවා Ctrl J හෝ Command J press කරලා. මම මේ ලේ එක transform කරනවා Ctrl T හෝ Command T press කරලා. මතක ඇතිව බලන්න options bar එකේ reference point එක enable වෙලාද තියෙන්නේ කියලා. දැන් reference point එක click and drag කරලා shield එකේ center එකට ගෙනල්ලා තියන්න. දැන් sparks අනෙක් පැත්තේ පිහිටන ආකාරයට rotate කරන්න. ඔයා කැමති වෙන ආකාරයේ ප්‍රතිඵලයක් ලැබෙන තෙක් මේ ක්‍රියාවලිය නැවත නැවත කරන්න. මේ තියෙන්නේ මගේ sparks ටික. ඒ වගේම මම ඒ sparks layer සියල්ල sparks නමින් group කළා. ඊළඟ step එක තමයි shield එකට පටුපසින් smoke distortion එකක් නිර්මාණය කරන එක. ඒකට මම shield layer එකට යටින් new layer එකක් ගන්නවා. දැන් මම මගේ foreground color එක set කරනවා මේ වගේ dark orange color එකකට. මගේ background color එකට ටිකක් desaturate වෙච්ච bright orange එකක් දෙනවා. ඊළඟට යනවා filter, render, clouds. මම දැන් Windows වල alt හෝ Mac වල options hold කරගෙන layer mask icon එක click කරනවා black mask එකක් create කරගන්න. මොකද මට අවශ්‍ය layer එක සියල්ල සැඟවලා යන්න ඕන නිසා. දැන් මගේ foreground color එක white කරලා brush tool එකෙන් මට mask එකේ paint කරන්න පුළුවන් shield එකේ පිටුපස smoke එක මතුවන විදිහට. ඒක හොඳටම තියෙනවා. මම මේ layer එක smoke කියලා නම් කරනවා. දැන් මම shield එකට ගිහින් FX icon එක click කරලා outer glow එක select කරනවා.
මේ විඩෝ එකේ බ්ලෙන්් මෝඩ් එක නෝමල් කරන්න. කලයක මේ වගේ ඔරෙන්ජ් කල එකක් දෙන්න. සැචුරේෂන් එක 100 දෙන්න. බ්‍රයිට්නස් එකක් 100 කරලා ඕකේ ප්‍රෙස් කරන්න. ඔයාට පුළුවන් ඊළඟට ඔපේසිටි එකත් 100 දෙන්න. සයිස් එකට පික්සල්ස් 50ක් දෙන්න. ඒ වගේම ඔයාට පුළුවන් ඉනර් ග්ලෝ එකකුත් ඇඩ් කරගන්න. බ්ලෙන්ඩ් මෝඩ් එක නෝමල්. කලයකට කලින්ට වඩා ටිකක් රතු පාටට හුරු ඔරෙන්ජ් එකක් දෙන්න. සැචුරේෂන් 100ක් හා බ්‍රයිට්නස් 100ක් දීලා ඔපේසිටි එක 100යි සයිස් එක බිඳුව කරන්න. ඕකේ ප්‍රෙස් කරන්න. දැන් අපි ශීල්ඩ් එකට මෝෂන් එකක් දෙන්න සර්කියුලර් බ්ලර් ඉෆෙක්ට් එකක් ඇප්ලයි කරගමු. කන්ට්‍රෝල් කී එක හෝල්ඩ් කරගෙන ස්පාක්ස්, ශීල්ඩ් හා ස්මෝක් කියන ලේයර්ස් තුනම සිලෙක්ට් කරන්න. දැන් වින්ඩෝස් වල කන්ට්‍රෝල් ජේ හෝ මැක් වල කමාන්ඩ් ජේ ප්‍රෙස් කරන්න ඩුප්ලිකේට් කරගන්න. දැන් සියල්ල තනි ලේ එකකට මර්ජ් කරගන්න වින්ඩෝස් වල කන්ට්‍රෝල් ඊ හෝ මැක් වල කමාන්ඩ් ඊ ප්‍රෙස් කරන්න. දැන් රෙක්ටෑන්ගියුලර් මාකී ටූල් එක සිලෙක්ට් කරගෙන ශීල්ඩ් එකේ සෙන්ටර් එකේ ඉඳන් වින්ඩෝස් වල ඕල්ට් හෝ මැක් වල ඔප්ෂන් හෝල්ඩ් කරගෙන පිටතට ඩ්‍රැග් කරන්න සිලෙක්ෂන් එකක් අරගන්න. මෙතනදී අපි සියලු ස්පාක්ස් කොටස් සිලෙක්ට් කර නොගත්තට කමක් නැහැ. මතක ඇතුව ඔයා සිලෙක්ෂන් එක සෙන්ටර් එකේ ඉඳන් අඳගන්න. දැන් යන්න ෆිල්ටර්, බ්ලර්, රේඩියල් බ්ලර්. බ්ලර් එක සිලෙක්ෂන් එකේ සෙන්ටර් එකේ ඉඳන් ඇප්ලයි වෙන්න ඕන නිසා ස්පින් ඔප්ෂන් එක එනේබල් කරන්න. අවාසනාවකට මෙතනදී අපිට ප්‍රිවියු එකක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔයාට මොනාගය හරියනවද කියලා එක්ස්පෙරිමෙන්ට් කරන්න වෙනවා. මම 28ක් දාලා ඕකේ ප්‍රෙස් කරලා බලනවා. අපෝ ඒක ගොඩක් වැඩි. මම ඒක අන්ඩූ කරනවා. නැවතත් මම වින්ඩෝස් වල ඕල්ට් කී හෝ මැක් වල ඔප්ෂන්ස් කී එක හෝල්ඩ් කරගෙන ෆිල්ටර් මෙනු එකේ පළමු ඔප්ෂන්ස් එක සිලෙක්ට් කරනවා රේඩියල් බ්ලර් වින්ඩෝ එක ලබා ගැනීමට. මම දැන් අගේ 4ක් විතර දීලා ඕකේ ප්‍රෙස් කරලා ට්‍රයි කරලා බලනවා. ඒ ගාන හොඳයි වගේ. මම බ්ලෙන්ඩ් මෝඩ් එක චේන්ජ් කරනවා ස්ක්‍රීන් වලට. ඔපේසිටි එකත් ටිකක් අඩු කරනවා. ඔයාට පුළුවන් කන්ට්‍රාස්ට් එක වැඩි කරලා තවත් මේක විස්මයජනක කරන්න. ඉමේජ්, ඇඩ්ජස්ට්මන්ට්, ලෙවල්ස්. සෙන්ටර් ගැමා ස්ලයිඩ් එක දකුණට ගෙනියලා ඕකේ කරන්න. අපි දැන් ෂීල්ඩ් එකට හොට් ග්ලෝ එකක් ඇඩ් කරමු තවත් තීව්‍ර කරගන්න. අලුත් බ්ලැන්ක් ලේ එකක ඔයාට පුළුවන් බ්‍රෂ් ටූල් එක අරගෙන වයිට් වලින් ඔයාට බ්‍රයිට් වෙන්න ඕන කියලා හිතන තැන්වල මේ විදිහට ස්පොට්ස් පේන්ට් කරන්න. දැන් ලේ එකේ පැත්තකින් ඩබල් ක්ලික් කරලා ලේ ස්ටයිල් වින්ඩෝ එක ඕපන් කරන්න. බ්ලෙන්ඩ් මෝඩ් ඩ්‍රොප් ඩවුන් එකේ කලර් ඩොජ් සිලෙක්ට් කරන්න. ට්‍රාන්ස්පේරන්සි ෂේප්ස් ලේ කියන එක අන්චෙක් කරන්න. එහෙම කරාම වයිට් ස්පොට්ස් හොට් වෙලා තීව්‍ර වෙලා පේනවා. ඔයාට ඊට පස්සේ පුළුවන් ෆිල් ඔපේසිටි ස්ලයිඩ් එක ටිකක් අඩු කරලා ඕකේ ප්‍රෙස් කරන්න. ෆිල් සහ ඔපේසිටි වල වෙනස් ප්‍රතිඵල ලබා දෙන බ්ලෙන්ඩින් මූඩ් අටෙන් එකක් තමයි කලර් ඩොජ් කියන්නේ.